ඔබේ ජීවිතේ සදාතනික නිවාස සිහිනයේ සැබෑවක් කර ගැනීමට හම්වන්න ශ්‍රේෂ්ඨ නිපුණත්වයේ ප්‍රවීණයා වරලත් ඉංජිනේරු වරුණ මනම්පේරි. වාස්තුවේ අනුකූලව නිවාස හා ගොඩනැගිලි ඉංජිනේරු ත්‍රිමාණ විදුලි සැලසුම් එකම තැනකින් වරුණ මනම්පේරි ඇසෝෂියේට් ප්‍රයිවට් ලිමිටඩ් අනකාරික ධර්මපාල මාවත නුඹේ මාතර ශාඛා මනම්පේ අමතන්න 077 30 30 390 මං දැන් ඉන්නේ මේ නිවසේ වොෂ්රූම් එක නිර්මාණය වෙන ස්ථානයේ දැන් මේ වොෂ්රූම් එක අඟල් 9ක් විතර පහත් කරලා තියෙන්නේ ස්ලැබ් එකකින් මොකද හේතුව අපිට අපේ සිටින් එක තියෙනවා උඩු මහලේ සිටින් එක තියෙනවා සිටින් එකේ ළඟ අඟල් දෙකක් පහත් වෙන්න ඕන වොෂ්රූම් එකේ සර්ෆේස් එක ටයිල් සර්ෆේස් එක එතකොට එතනින් අඟල් දෙකක් තව පහත් වෙන්න ඕන ෂවර් ට්‍රේ එකට ෂවර් එක තියෙනවනේ ෂවර් ට්‍රේ එකේ වතුර එළියට එන්නේ නැති වෙන අඟල් දෙකක්වත් පහත් වෙන්න ඕන එතකොට අඟල් දෙකක් පහත් වෙනවා සාලෙන් තව අඟල් දෙකක් බාදු ෂවර් ට්‍රේ එකට එතන අඟල් හතරක් අඩුම ඕන පහත් වෙන්න ඉතින් ස්ලෝප් එකත් එක්ක අඟල් හයක්වත් පහත් වෙන්න ඕන ස්ලොබ් ස්ලැබ් එක අනිවාර්යෙන්ම වඩා හොඳයි අඟල් 4 බටයක් වුණත් අපිට ඕන ස්ථානයකින් ඇතුල් කරගන්න හැකියාව තියෙනවා අඟල් 9ක් හෝ 8ක් ස්ලැබ් එක පහත් කරවත ඉතින් ලොකු වියදමක් කියන්නේ නැහැ මේ අවස්ථාව මුළු ඉදි කරන අවස්ථාවේදීම බාත්รูම් එක පහත් කරන්න තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙත් බාත්รูම් එකම තියෙන හින්දා වොෂ්රූම් එකම හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ ඒක අවලස්සනක් ගෙන දෙන්නේ නැහැ කොයින්සයිඩ් වල තියෙන එක උඩ එක සම්පාත වල තියෙන හින්දා ඔයාලා ඒතරට සැලසුම් නිර්මාණයේදීත් බොහෝ අවස්ථාවලදී වොෂ්රූම් භාවිතා කරන්න ඕනේ එක උඩ එක තියෙන විදිහට. එතකොට තනි බට ලයින් එකකින් ගන්න පුළුවන්. අවලස්සනක් ගේන්නෙත් නෑ. ඒක පහත් වෙලා තමයි තියෙන්නේ. නමුත් සමහර අවස්ථාවලදී වොෂ්රූම් තව එකක් මේ මහලට ඉදි කිරීමේදී වෙනස් ස්ථානයන් වලට යනකොට ඒව නිසියාරු සැලසුම් කරන්න ඕන. එක උඩ එක සැලසුම් කරොත් තමයි ඉතාමත් පහසුයි. එහෙනම් අඟල් 9ක් හෝ 8ක් නැත්තම් කරන්නම බැරි නම් අඟල් 6ක් හරි පහත් කරගත්තොත් තමයි වඩා හොඳ. ඉතින් එහෙම කරාම කරලා ඊට පස්සේ පුරවන්නත් වෙනවා කොන්ක්‍රීට් වලින්. මේ පුරවනකොට ගඩොල් වලින් පුරවන අවස්ථාව තියෙනවා වියදම් ඉතුරු කරන්න. එහෙම කරන්න එපා. වතුර කොහෙන් හරි ලීක් වුණොත් ඔයාලගේ ස්ලැබ් එක පුරාම මේ වතුර ගමන් කරනවා. ඒකින්ද කොන්ක්‍රීට් වලින්ම තමයි නැවතත් ඒ බට ලේකල් ඉවර වෙලා කොන්ක්‍රීට් වලින්ම පුරවන්නේ කියලා තමයි වරුණ මනම්පේරි YouTube channel එකෙන් ඔයාලා දැනුවත් කරන්නේ. ඉතින් මේ වගේ දේවල්ත් ඔයාලගේ නිවස ඉදි කිරීමේදී දැනුවත් වෙලා කරන්න. නැත්නම් මේ නානකොට ගොඩාක් අය කරන්නේ අඟලක් විතර තමයි පහත් කරන්නේ ලේසියට. මොකද මේ නිවාසවල ඉංජිනේර කෙනෙක්ගේ අධීක්ෂණය සිදු වෙන්නේ නැහැ. කොන්ත්‍රාත්කරුවොත් ක්ලයින්ට් උත් එකතු වෙලා තමයි කරන්නේ. ඉතින් දෙදෙනාගේම ක්ලයින්ට් මේවා ගැන දැනුවත් වෙලා නැහැ. ඒකින්ද කොන්ත්‍රාත්කරුවට ඉතාමත් පහසුයි අඟලක් පහත් කරලා කරනකොට. නමුත් ගැටලුව තියෙන්නේ ෂවර් එකෙන් නානකොට වතුර ඔයාලගේ සාලෙට ගලාගෙන යන හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලා දැනුවත් වෙන්න සැබ් එකේ ඝනකම අඟල් 5ක්වත් අවශ්‍ය වෙනවා. නැත්නම් වතුර ලීක් වුණොත් ඩෑම්ප්නස් කියලා කියනවා වතුර පැල්ලම් අවුරුදු 5ක් විතර යනකොට යට වොෂ්රූම් එකට පේන්න ගන්නවා. පුළුවන් තරම් සැබ් එක ඝනකමින් වැඩි වෙලා නිර්මාණය කරගන්නයි කියලා තමයි මතක් කරන්නේ. ඒකම මික්ෂර් එකත් එකට එකහමාර 3 වගේ මික්ෂර් එක වැඩි කරලා වඩා හොඳයි. එකට 2 4ත් හොඳයි. එකට එකහමාර 3 වගේ ග්‍රේඩ් 25 කියලා තියෙනවා. ශමිමත්ව නිර්මාණය කරගන්නවා නම් තමයි වඩා හොඳ විශේෂයෙන්ම මේ වොෂ්රූම් අභියස. ඉතින් කම්බි දාන කොටත් ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබාගෙන චාරිටි ස්ට්‍රක්චර් ඉංජිනේර කෙනෙක්ගේ සුපර්විෂන් එක මේ වගේ ලබාගෙන සැබ් එක කොන්ක්‍රීට් කරන කලින් ඔහු ගෙන්නලා ඔහුගේ මේ නිවැරදි අයුරින් සැලසුම් වලට අනුව නිර්මාණය කළාද කියලාත් නැවතත් පරීක්ෂා කරගන්නවා නම් තමයි වඩා හොඳ. මොකද ස්ට්‍රක්චරල් ප්ලෑන් ඉලෙක්ට්‍රිකල් ඩ්‍රොයිංස් ලබා දුන්නත් සමහරලාට කොන්ත්‍රාත්කරුවන් අතින් යම් යම් අඩුපාඩුකම් වැරදීම් සිදු වෙන්න පුළුවන්. ඒකින්ද වඩා හොඳ දේ තමයි කලින්ම ඒවත් කොන්ක්‍රීට් කරන්න පෙර නිසි අයුරින් සැලසුම් කරගන්න එක. ඒකම ඔයාලට පේනවා මේ කණුවල 16 කූරු වලින් නිර්මාණය කරලා තියෙනවා තුන් මහල් නිවසක්. ඉතින් මේකට ලැප් ලෙන්ත් එකක් තියන්න ඕන. ලැප් ලෙන්ත් එක අවම වශයෙන් 12 කූරු වලට අඟල් 24ක් ඕන 16 කූරු වලට අඟල් 32ක් ඕන. ඒතර ලැප් කරනවා කියලා කියන්නේ මේ කම්බි කූරු වලට තව කම්බියක් සම්බන්ධ කරනවා. මේ විදිහට සැබ් එකේ ඉඳලා අඟල් 32ක්වත් ඕන වෙනවා 16 කූරක් ලැප් කරන්න. ඒකම මෙතන මේ ස්ත්‍රී රබ් බැඳලා නිසියාරුවෙන් සැලසුම් කරලා තියෙනවා. සමහර අය ස්ත්‍රී රබ් දාන්නේ. ඒතකොට කම්බි මෙහෙම මේක එක ආකාරයට තමයි තියෙන්නේ. පසුව ඩොග් කරනවා කියලා තියෙනවා චිප් කරලා නැවතත් කම්බි මෙහෙම කෙලින් කරගන්න වෙනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. කොන්ක්‍රීට් කරන පෙරම මේ වගේ කණුවලට ස්ට්‍රප් එකක් දාලා මේ විදියට ස්ට්‍රප් දාලා මේ ආකාරයෙන් නිසියාවුරින් ඔයාලා මේ විදියට කම්බි නිර්මාණය කර ගන්නවා නම් ඒකින්ද ඉංජිනේරුවගේ අධීක්ෂණය අත්‍යවශ්‍යයි. එතකොට කොන්ත්‍රාත්කරුවොත් නිසියාවුරින් නිවැරදි තාක්ෂණය අනුව සැලසුම් වලට අනුව උත්සාහ කරනවා ඉදි කරන්න. මොකද සැබ් එක කොන්ක්‍රීට් කරන පෙර පරීක්ෂා කරනවා කියලා විශ්වාසයක් ඇති වෙන හින්දා ඒකින්ද චාරිටි ස්ට්‍රක්චර් ඉංජිනේරින් ස්ට්‍රක්චර් ප්ලෑන් ලබා ගන්න ඒකම
ඒ ස්ට්‍රක්චරල් සැලසුම් වලට අනුව නිසියායුරින් සිදු වෙනවද කියලා පරීක්ෂා කරගන්න. If you're dreaming about your own house, we will make it come true. Talk to professionals. Chartered engineer Waruna Manamperi. Architectural plans for houses and buildings, engineering, 3D house planning, electrical and all other services under one roof. Waruna Manamperi Associates Private Limited, Anakarika Dharmapala Mavata, Nupe Matara, Branches, Malabe. Call us on 07730303900.